सुबह मध्याह्नक स्वाधीन रूपवाहिनी दिवापत विकाशे समगिन मम कुशानी कौशल्य अत्तनायक प्रथम अवधानय प्रवृत्ति सिरस्थल वेत हाय देने कुट मरु केंदवा तुन देने कु रोहालट यवु रियान दूर फेसबुक सेककरुवन हत्या हाथ देना अद अधिकरणे अट රටවල් තුනකින් මෙරටට පැමිණෙන අය නිරෝධායනය අද සිට කොරෝනා නිසා දඹදිව වන්දනා ගමනුත් නවති ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිද වූ මැදින්පුර පසළොස්වක පෝය අදයි දෙවෙනපුරා වෙහෙර විහාරස්ථානවල ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදා ගැනීමේ උතුම් අරමුණ පෙරදරි කර ගනිමින් බුදුරජාණන් වහන්සේ පළමු වරට රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කළේ අද වෙනි මැදින්පුර පසළොස්වක බොහෝ දිනකයි. එම ගමනට රහතන් වහන්සේ 20000ක් සහභාගී වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගැනීමට ශුද්ධෝදන රජතුමා දහස බැගින් පිරිස නවවතාවක් බුදුන් හමුවට යැවූ අතර එම සියලු දෙනා ධම්ම අවබෝධය ලබා සසුනට ඇතුළත් වුණා. අවසන් වරට යැවූ කාලුදායි යැමතිවරයා ඇතුළු දහසක පිරිසද පැවිදි වී ශුද්ධෝදන රජතුමාගේ ඉල්ලීම බුදුරදුන්ට දැන්වීමේ නනතුරුව උන්වහන්සේගේ කිඹුල්වත් පුර ගමන සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. ශාක්‍යයන්ගේ මානීය බෙදීමට බුදුරජාණන් වහන්සේ මෙහිදී යමාමහ පෙළහැර පෑ බවද සඳහන්. බුදුන් වහන්සේ දේශනා කළ විසන්තර ජාතකයේ ශ්‍රවණය කළ ශාක්‍ය වංශිකයන් ධර්ම අවබෝධය ලබාගත් බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. සත්‍යවෘති රාහුල කුමරු පැවිදි කරවීම සහ මහා ප්‍රජාපති ගෞතමිය සෝවන් ඵලයට පත්වීමද අද වෙනි වැදින්පුර පසළොස්වක පොහොය දිනක සිදු වූ බව සඳහන්. ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහොය දිනකම ගෙනෙනු ලබන සවනක් රැස් සජීව වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ කන්තලේ අග්බෝපුර අග්බෝරජ මහා විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති පූජා අග්බෝපුර විමල ඥාන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදු කෙරෙනවා. කිතුල්ලුතුව ආනන්දපෝති විහාරාධිපති රාජකීය පඬිත පූජ්‍ය අග්බෝපුර නාගිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන ධර්ම දේශනය සිදු කළා. මීට සමගාමීව කන්තලේ ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත 500ක පිරිසක් වෙත ඇස් කණ්ණාඩි බෙදා දීමක්ද සිදු වුණා. ලක්කඬ ගුවන් විදුලි මූලිකත්වයෙන් සෑම පොහොය දිනකම ගෙනෙනු ලබන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වුණේ කන්තලේ අග්බෝපුර අග්බෝරජ මහා විහාරයේ කේන්ද්‍ර කරගෙනයි. සාමණේර භික්ෂුන් වහන්සේට දහම් පුත් කටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමාපියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු වුණා. මේ අතර ඓතිහාසික සෝමාවතිය පුදබිමේදී රටට ජාතියට සෙත්පතා පින්කම් රැසක් පැවැත්වෙනවා. ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරයේ විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර තිබූ පින්කම් මාලාවට විශාල පිරිසක් එක්ව සිටියා. දීගවපී චෛත්‍යරාජනන් වහන්සේ වෙත සිදු කළ අසිරිමත් වනමල් පූජාව සබරගමු මිණිදන පදරම සංවිධානය කර තිබුණා. ශ්‍රීපාද අඩවියේ පමණක් දැකිය හැකි විශේෂිත වනමල් මෙන්ම දෝතලු මල්ද මෙම පූජාවට එක් කර තිබුණා. මැදින් පෝදා ශ්‍රීපාද වන්දනාවට විශාල පිරිසක් එක්ව සිටින බව අපට වාර්තා වෙනවා. සතියන්ත නිවාඩුවට ලක්ෂ 4කට ආසන්න ජනතාවක් ශ්‍රීපාද ස්ථානයේ වැඳ පුදා ගැනීමට එක් වූ බවයි නල්ලතන්නිය පොලිසිය පවසන්නේ. බැතිමතුන් පැමිණි බස් රථ නල්ලතන්නිය මස්කෙලිය මාර්ගයේ කිලෝමීටර 6ක් පමණ දුරට මග දෙපස ගල් කර තිබූ අයුරුද දක්නට ලැබුණා. අමාදම් සදහම් චාරිකා පෝදින වැඩසටහන අනුරාධපුර රඹෑව බුරුළුහිණ රජමහා විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. පැහැබර හිටිකට අපි සංවිධානය විහාරස්ථ දායක සභාව සහ තරුණ බෞද්ධ සංගමයේ කොයි එය සංවිධානය කළේ. විහාරාධිපති පූජ්‍ය කොකුම්ගහ දෙනියේ මහානාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ සංවිධානය කෙරුණා. උදැසන හිල්දානේ පිරිනැමීම සඳහා පැහැබර හිටිකට අපි සංවිධානයේ සභාපතිනි ශාන්ති චන්ද්‍රසේන මහත්මියද එක් වුණා. ලුණුගම් වෙහෙර ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් 6 දිනකු මිය ගොස් 3 දිනකු බරපතල තුවාල ලැබුවා. මත්තල කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණු වාසන්නේදී මෙම අනතුර සිදු වුණේ අද අලුයම 1:45ට පමණයි. කතරගම දෙසට දහවණේ වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ නිවතට පැන ගසක ගැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුල පුද්ගලයන් 9 දෙනෙකු සිට තිබෙනවා.
ඔවුන් ලුණුගම් වෙහෙර රෝහලට ඇතුළත් කරන විටත් 6 දිනකු මියගො සිටි බවයි පොලිසිය පවසන්නේ. අනික් 3 දෙනා හම්බන්තොට සහ දෙබරවැව රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊළඟට ඉතින් ඔය කට්ටිය පුතාගේ යාළුවෝ ටික ඔක්කොම ගිහිල්ලා තිනවා. රාත්‍රියේ මෙහෙ යනකොට 8යි 8:00 අතර මට කියලා ගියා කතරගම යනවායි කියලා. එයා ඉන්නේ මේ හමුදාවනේ. ඉතින් නිවාඩුව ඇවිල්ලා දැන් දවස් අතර දවස් 3යි. බෝතලෙකුත් තරන් ගියේ මෙතන. අම්මලා කියලා මේ අම්මා මම යනවායි යන්නංගේ කියලා. එයා ඊට පස්සේ ෆෝන් කරේ නැහැ. කොමලා හට දෙන දොඩට ගිහින් පන්නිපිටිය ප්‍රදේශයේ Facebook සාතයක් වටලා අතරංගුටගත් සැකකරුවන් 77 දෙනා අද දින ගම්කොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා. මහරගම පොලිසියයි මේ පිළිබඳ විමර්ශන සිදු කරන්නේ පන්නිපිටිය අරලිය උයන පොදු ක්‍රීඩාංගණයේදී Facebook සාතයක් වටලා මොවුන් අතරංගුට ගැනුනේ. ඔවුන්ගෙන් කිහිප දිනකු ළඟ මද්‍රව්‍ය ද තිබූ බවයි වාර්තා වුනේ. බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් පැවැත්වූ මෙම Facebook සාදයේ වටනුන ලැබුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුවයි. මහරගම වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළා. සැකකරුවන් 60 දෙනෙකු සහ සැකකාරියන් 17 දෙනෙකු මෙහිදී අතරංගුට ගෙනුණා. ඔවුන් සිරු දෙනා වයස අවුරුදු 19-35 අතර වයසේ පසුවන්නන් බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය මෙහිදී ඉල්ලා සිටියේ තම දරුවන් අනවශ්‍ය කටයුතු සඳහා යොමු වීම වැළැක්වීමට දෙමව්පියන් නිසි අධීක්ෂණයෙන් කටයුතු කළ යුතු බවයි. මෙම සාදය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් 800ක්ද යුවලකගෙන් රුපියල් 1000ක්ද අයකරගෙන තිබෙනවා. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුයි මෙම සාදය සංවිධානය කර තිබුණේ. කොරෝනා හෙවත් COVID-19 වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3830 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයෙන් මෙරටට පැමිණෙන අය නිරෝධායනය කිරීම අද සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි. මෙම රටවල සිට පැමිණෙන පිරිස මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සහ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේදී නිරෝධායනය කෙරෙනවා. මේ අතර කුවේට් රාජ්‍ය වෙත සිදු කරනු ලබන ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊයේ තීරණය කළා. COVID-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව වැතුරු රටවල් 14ක පුද්ගලින්ට කතර රාජ්‍යයට ඇතුළුවීම తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. මෙම තහනම අද සිට ක්‍රියාත්මකයි. සෞදි අරාබියේ කාතිෆ් කලාපයේ වෛරසය පාලනය කිරීමට වසා දමා තිබෙනවා. එම ප්‍රදේශයෙන් ආසාදිතින් 11 දෙනෙකු හමුවීමත් සමගයි. එරට සියලු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දිරිතුරු වසා දමා තිබෙනවා. ලෝපුරා කොරෝනා ආසාදිතින් 110071 දෙනෙකු හමු වී තිබෙනවා. සුවේ ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 62280. COVID-19 වෛරසය මේ වන විට රටවල් 109කට බලපෑම් එල්ල කර තිබෙනවා. චීනයෙන් පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 3119ක්. ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් මරණ 133ක් වාර්තා වී තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ කොරෝනා රෝගීන් 1492 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7335 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා රෝගීන් 366 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලිය තුළ මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ අවදානම් කලාප බවට පත් කර තියෙන ප්‍රදේශවලින් කිසි කෙනෙකුට පිටවීමටත් ඇතුළු වීමටත් නොහැකි ආකාරයෙන් ඉතාලි රජයේ දැඩි නීති පනවලා තියෙනවා. විශේෂයෙන්ම ඒ නීති කඩන පුද්ගලයන්ට මාස 3ක සිර දඬුවමක්, ඒ වගේම යුරෝ 206ක දඬුවමක් පැනවීමට ඉතාලි දකුණු කොරියාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 53ක්. එරටින් ආසාදිතින් 7382 දෙනෙකු වාර්තා වෙනවා. ඉරානයෙන්ද මරණ 194ක් වාර්තා වී තිබෙනවා. චීනයේ ෂැන්හායිහි පිහිටි ඩිස්නිලන්තය ජනවාරි 25 දක්වා වසා දමා තිබූ අතර අද දින එය යළි විවෘත කෙරුණා. මේ අතර මගින් 3500ක් රැගත් ඇමරිකාවට අයත් ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කොරෝනා ආසාදිතින් 21 දෙනෙකු හමු වී තිබෙනවා. රටවල් 54ක මගින් එහි සිට තිබෙනවා. එම නෞකාව අද දින කැලිෆෝනියාවේ නැංගුරම් ලෑමට නියමිතයි. ආසාදිත පිරිස දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා තිබෙනවා. උතුරු කොරියාවේද තානාපති කාර්යාලය කිහිපයක් වසා දමා තිබෙන අතර සංචාරකීන්ට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා. බිය වීමට නොව අවධානය මෙතර දඹදිව වන්දනා චාරිකා සංවිධාන කිරීමේ කටයුතු తాවකාලිකව නතර කරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසය ආසාදනය වීම වැළැක්වීම ඊට හේතුවයි. යම් හේකින් දඹදිව චාරිකාවලට සහභාගී වී ආපසු පැමිණියහොත් ඔවුන් සති දෙකක නිරෝධායන කටයුතුවලට ලක් කිරීමටද සිදුවනු ඇතේ.
තීරුබතු රහිතව මෙරටට ගෙන්වන ලද නීති විරෝධී වල්නාශක තොගයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධාංශයෙන් ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. ඒ අනුව කැලණිය හිඹුට වැල්කොට ප්‍රදේශයේදී මෙම නීති විරෝධී වල්නාශක තොගය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ. ග්ලයිෆොසේට් ග්‍රෑම් සිය පාර්සල් 550ක් සහ අනන්‍යතාව තහවුරු කරගත නොහැකි ග්‍රෑම් 490 පාර්සල් 264ක් අතරංගුටගත් බවයි පොලිසිය පවසන්නේ. එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිළේ සියලු දෙනා නෙමෙයි එක කොටසක් ඉන්නවා ඒ අයට ගමට යන්න බැරි තත්ත්වයක් ඇත්තටම තියෙනවා. මොකද අපි ගම් වලට ගියපුවාම කියනවා ගම් වල අය UMP අපිත් එක්ක ගොඩක් එකතු වෙනවා. ඒ එකතු වෙන්න හේතුව තමයි කියන්නේ මේ UMP මේ නායකයෝ එදා දිනලා ගියාමයි ආය හැරිලවත් අපි දිහා බැලුවේ නැහැ කියලා. ඒකෙන් හින්දා ගමට යන්න බැරි පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඉදිරිපත් වෙනවා. ඒක UMP එක කණ්ඩායමක් කියන කතාව හරි. ඒ වගේම තමයි මේගොල්ලොන්ගේ කුලල් කෑගෙන මේ කුලල් කෑම බොහොම අශීලාචාරයි. මොකද හේතුව පියා ගෙදර ඉන්නකොට පියාගේ ගෙදර පියාව එළියට දාලා ගන්නවා වගේ තත්ත්වයක්නේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කටයුතු කරන්නේ. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. අපිත් වැරදුනා. අපේ පැත්තේ වැරදි සිද්ධ වුණා. පක්ෂේ තියෙන සිරිකොත ඇතුළේද? පක්ෂ කාර්යාලය ඇතුළේද? එහෙම නැත්නම් ව්‍යවස්ථා වගන්ති ඇතුළේද? නැහැ. පක්ෂය තියෙන්නේ ජනතාවට. එම නිසා මේ වෙන වෙන ඔපරේෂන් කරන්න හදන සියලු දෙනාට සිද්ධ වෙන අවසාන වශයෙන් ඒ ජනතා ලකුණ ඉස්සරහා දණ ගහලා ඒ ලකුණත් එක්ක ඉස්සරහට යන්න. සත්තු ගානක් කිව්ව. කැලේ සතාව එපා කියලා කට්ටියක් කිව්ව. අලිය එපා. තව කට්ටියක් කියන දියේ සතාව දෙන්නලු හංසයා. ඇයිද දුරගතනේ කියලා. හදවත ඉල්ලනවා. දැන් අන්තිමට අවයව ඔක්කොම ඉල්ලයි. කොයි අවයවෙන් එයිද කියලා බය අපිට. සමහර බහාරක අවයවක් තියෙනවා. මේ අර විදිහට ඉවත් ඉල්ලයි දෙන්නේ. කියන්න දැන් නැහැ. ඒ නිසා අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂ ඉවරයකට නායකයෝ නැහැ. මොන වුණත් රනිල් වික්‍රමසිංහ නායකේ. අජිත්නම් නායකෙක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා මැතිවරණ කොට්ට දිස්ත්‍රික්ක 22ටම තරඟ කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා සමගි ජන බලවේගය හදන්න. ඒ වගේම නායකත්වයේ සඳහා මහලේකම් ධූරයේ සඳහා අනුමැතිය දීලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ හෙට අනිද්දා වෙනකොට හරි මොනවහරි පොදු ලකුණකින් තරඟ කරන්න මේ අයගේ එකඟතාවය ලැබෙයි කියලා. එහෙම නොලැබෙනව නම් එහෙම වෙනම තරඟ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනව නම් ඒ අවශ්‍යතාවය එක්සත් ජාතික පාක්ෂිකයාගේ අවශ්‍යතාවය නෙමෙයි. පාක්ෂික විදියට හිතේ පොඩි වේදනාවක් තියෙන වෙලාවට එක්සත් ජාතික පක්ෂයට අපි සියලු දෙනා ආදරේ. අපි අකමැති එක්සත් ජාතික පක්ෂ දෙකට වෙනවට. අපි අකමැති එක්සත් ජාතික පක්ෂයේ හැර වෙන ලකුණකින් දේශපාලනය කරන්න. නමුත් මේ ඇති වෙලා තියෙන සන්දර්භය තුළ අපිට යම් යම් තීන්දුව తీරන ගන්න උනා. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂය කැඩෙන්නේ නැතුව එකට ඉන්නවා නම් හොඳයි. හැබැයි අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් ටික සිද්ධ වෙන්න ඕනේ. හංසයා ලැබුණොත් අපි බාර ගන්නවා. නමුත් හංසයා ගන්න අපි රවි කරුණානායකට තනතුරු දෙන්න ලෑස්ති නැහැ. මේ වෙනකොට පිල් දෙකක් තියෙනවා. ශක්තිමත් පිලක් තියෙනවා, දුර්වල පිලක් තියෙනවා. අපි ඉන්නේ ශක්තිමත් පිලේ. සජාතික පක්ෂයේ ප්‍රශ්න බත්තලියේ ඉදෙනකම් විතරයි. ගෙදර ප්‍රශ්න ඇති වුනහම, දරුවෝ දෙමව්පියෝ අතර ප්‍රශ්න ඇති වුනහම, ඒවා දවසකින් දෙකකින් ඒ සියල්ල අමතක වෙලා අපි ඔක්කොම එක පවුලක පිරිසක් හැටියට තමයි ජීවත් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට ලකුණ තෝරගන්න බෑ. නායකයෝ බෙදිලා මුම් බෙදුනම රටක් ගොඩනගන්නේ කොහොමද? පෞගිය අවුරුදු හතරමාරේ ඔය තත්ත්වෙම තිබිච්චින්ද රට විනාශ වුණා. තමන්ගේ පක්ෂය එකට තියාගන්න බැරුව රටක් හදන්න බෑ කොහොමද? අපි රනිල් වික්‍රමසිංහගේ දායකත්වයටත් කියනවා මේ තීරණාත්මක අවස්ථාවට ඔබතුමාගේ දායකත්වය අපිට ලබා දෙන්න. මොකද සන්නානේ හැදුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධාරී මණ්ඩලයේ අවසරය ඇතුව. ඒක හොරෙන් හදපු එකක් නෙවෙයි. සන්නානේ නායකයා කිරුවේ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධාරී මණ්ඩලයේ. ඉතින් ලකුණ දඩමීමා කරගෙන මේ සන්නානය විනාශ වෙනවා නම් ඒක ජනතා අභිලාෂයන් ඉෂ්ට කිරීමක් නෙවෙයි. අද ජනතාව බලාගෙන ඉන්නවා අපි සමග වෙනකම්. ඉතින් අපි අකිල විරාජ ජමතුමාටත් කියනවා අපි සමග වෙමු. මේ අනගිය අවස්ථාව පැහැර ඇරියොත් මේ රටේ දේශපාලන ඉතිහාසය ලියනකොට කකුලෙන් ඇද්දාය ඉතිහාසයේ කුරුබක් කියන වැටෙනවට කිසිම සැකයක් නැහැ. ආවේග පාලනය කර සිත් පහන් කර ගනිමින් ජීවිතයේ ගැටලු වලට බුද්ධිමත් විසඳුම් සෙවිය යුතු බව සෑම ආගමකම සඳහන් වනවා. එහෙත් මිනිසත් පව ලැබුවද නොමිනිසුන් ලෙස ක්‍රියා කරන ඇතමුන් තමන්ටද විනාශය ළඟා කරගනිමින් අනුන්ටද එම ඉරණම අත්කර දෙන්නේ හිත් පිට නැති ආකාරයෙන්. එවැනි පොතක් අපට ඊයේ වාර්තා වුණේ කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයෙන්. දරුවන් මල් වගේ යයි කියන්නේ ඔවුන් ඒ තරම්ම සුන්දර සහ අහිංසක වන නිසා. තමන්ගේ දරුවන්ට වගේම අනුන්ගේ දරුවන්ටත් ආදරය කරුණාව දැක්විය හැකිනම් එය උතුම් මානුෂීය ලක්ෂණයක්. එහෙත් අනුන්ගේ නොව තමන්ගේ දරුවන් දෙදෙනා තියුණු ආයුධයකින් ඝාතනය කර තමාද සියදිවි හානි කරගත් මෙම පියා 32 වෙරිදිවියේ පසු වූවෙක්.
සිද්ධිය සිදුවන අවස්ථාවේ දරුවන්ගේ මව නිවසේ සිට නැහැ. ඇයි කටුනායක ප්‍රදේශයේ නිවසක රැකියාවක නිරත වන බවටයි අනාවරණය වුනේ. පියාතින් ඝාතනයට ලක්ව තිබුණේ තුන් හැවිරිදි ගැහණු දරුවෙකු සහ සය හැවිරිදි පිරිමි දරුවෙක්. ගුකරැල්ල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. ඒත් සමගින් දිවාපත් විකාශය අදට අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk